අද අපි ඔයාලට කියන්න යන්නේ විශේෂඥයන් පවා නිර්දේශ කරන ලද විස්මිත පානයක් ගැන. මේ සඳහා ප්‍රධාන වශයෙන් යොදා ගැනීම සල්දෙරි යුෂ සහ ලෙමන් යුෂ. මේ පානය ශාරීරික අනවශ්‍ය මේද පහසුවෙන් දහනය කරන්න පුළුවන් නිසා එමගින් විස්මිත ලෙස ඔබේ බර අඩු කර දැමීම සිදු කරනවා. මෙහි සම්භවයේ අවුරුදු 100 ගණනක් ඈත දිව යන වගේ මේ අද බටහිර රටවල ඉතා ප්‍රචලිත පානයක් වෙලා තියෙනවා. අපි බලමු සල්දෙරි මගින් කොහොමද ශාරීරික බර අඩු කරගන්නේ කියලා. ඔයාලා දන්නවද සල්දෙරි වල 95%ම තියෙන ජලය බව. මේ හේතුව නිසාම ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් ජීර්ණ වෙනවා වගේම ශාරීරික විෂ ද්‍රව්‍ය ඉවත් කරන්නත් මේට පුළුවන්. කැලරි 16ක පමණ ශක්තියක් සල්දෙරි ග්‍රෑම් 100ක් අඩංගු වෙනවා. ඒ වගේම මේ විටමින් කංජ සහ තන්තු වලින් පොහසත්. මේ හේතුව නිසාම සල්දෙරි බර අඩු කරගැනීමට සාර්ථකම ඖෂධයක් වෙනවා. සෙම්පතිස්සාව, ආතරයිටිස්, අක්මාවේ සහ බඩවැලේ රෝග තත්ත්වයන් සුව කිරීමේ දිව්‍යමය ගුණයක් වගේම මුත්‍රා වර්ධක ගුණය සහ ප්‍රතිබැක්ටීරියාකාරක ගුණාංගයක් සල්දෙරි වල තියෙන බව ඉන්දියානු ආයුර්වේද ශාස්ත්‍රයේ සඳහන්. මේ හේතු නිසාම සල්දෙරි ශරීරයේ අනවශ්‍ය මේදය දහනය කර ශරීරයේ විසුද්ධිවද මනාලස ඉවත් කරනවා. ලෙමන් නිසා බර අඩු වන්නේ කොහොමද කියලා අපි දැන් බලමු. දොඩම් සහ කිවි වැනි පළතුරු විටමින් වලින් පොහසත් නිසා එයට ශරීරයේ බර අඩු කිරීමට මනා හැකියාවක් තියෙනවා. විශේෂඥයන් කළ පරීක්ෂණයකින් මේ බව සනාථ කරලා තියෙනවා. නැවුම් ලෙමන් ගෙඩි කිලෝග්‍රෑම් 1ක පමණ ප්‍රමාණයක යොෂ, සල්දෙරි දණු ග්‍රෑම් 400ක් පමණ, පෙරාගත් පිරිසුදු ජලය ලීටර් 5ක් හා සිහින්ව ගාගත් ලෙමන් ලෙලි ටිකක් මෙම විශේෂිත පානය හදාගන්න අපිට ඕන කරනවා. දැන් අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. මුලින්ම ලුණු සහිත ජලයෙන් සල්දෙරි දණු සෝදාගෙන සිහින්ව කපා ගන්න. ඊට වතුර ටිකක් එකතු කරලා සිහින්ව කපා ගන්න ලෙමන් ලෙලි ටිකත් එකතු කරගන්න. ඉන්පසු මේවා මිශ්‍රණය මිනිත්තු 20ක් පමණ මදගින්නේ රත් කර වැය 5ක් හෝ 6ක් සිසිල් වන්නක තබන්න. සිසිල් වූ මිශ්‍රණයට දැන් ලෙමන් යුෂ එකතු කරන්න. ඉන්පසු ඒ ශීතකරණයේ තබාගෙන සෑම ආහාර වේලකටම ප්‍රථම මේ මිලිලීටර් 100ක් පමණ පානය කරන්න. මෙසේ මාසයක් පමණ කාලයක් පානය කරලා බලන්න වෙනස කොහොමද කියලා. ඔබ අනිවාර්යයෙන්ම පුදුමයට පත් වෙවි.